තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. පංචපාද ස්කන්ධ පිරිසි දෙහෙම කියන කාරණා අරගෙන මේක හිතුවා. ඒකේ දැන් කියන්නේ සරණස ලෝකේ පිරිසි දෙවෙනා කියලා නෙවෙයි, පංචපාද ස්කන්ධ පිරිසි දෙවෙනා කියලා කියන දානනේ. ඒ විග්‍රහයත් එක්ක බලන ධාතීත අනාලෝක පච්චුප්පන්න අනිත්‍යම කිද්ද එහෙම ඒ විදිහට කතා කරලා කියන්නේ සංස රූප සාස රූපාදානිය කියලා. එතකොට සරණස ඔය ඔය විග්‍රහයත් එක්ක සන්නස හිතුවොත් එහෙම ඔය ඒ යෙදීම කියද්දිම සන්නස කියන පංච උපාදානස්කන්ධයේ යෙදීම කියද්දිම සන්නස අර්ථයක් නැහැ. කියන්නේ නොපිහිටීමක් කියන කාරණාව පැත්තෙන් තමයි මම හිතුවා. කියන්නේ දැන් රූපයක් කිව්වහම අතීත අනාගත කියන එක කියන්නේ එහෙම තමයි යෙදෙන්නේ සන්නස. කියන්නේ යෙදීම හොයන්න යද්දි එහෙමයි. හැබැයි රූපයක් කියන්නේ රූපයක් කියද්දිම අතීත අනාගත වර්තමාන අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද කියන කාරණාවත් එක්ක පිළිහිටීමක් වෙන්නේ. ඒකද ගන්නස මේ කියන මට ප්‍රකට රූපයක් නොවෙද්දී මට රූපයක් ප්‍රකට වෙනවා කියලා කියන්න බැරි වෙද්දී කියන්නේ සත්‍යවාදී දෙයක් ඇඳලානේ මට කතා කරන්න වෙනස මගේ ලෝකෙත් එක්ක වෙන්නේ. එතකොට රූපේ කියද්දි රූපේ කියද්දි රූපේ යථාර්ථවාදී බව කතා කරන්නේ. එතකොට රූපේ අනිත්‍යයි කියලා දැක්මේදී පංච උපාදාන ස්කන්ධ කතාවක් යෙදෙන්නේ. එතකොට මේකත් එකවර වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධ කියන විග්‍රහයෙන් පිහිටීමක් වෙන්නේ කියන අර්ථයෙන් සංසිද්ධ. ඒක දුක කියලා කතා කරන්නේ. පිහිටීමක් නැහැ කියන අර්ථයෙන් සස දුක කියන්නේ. ඔව්. එතකොට පංච උපාදානස්කන්ධයේ කියද්දිම ඒ අර්ථයේ ඒ විග්‍රහයත් එක්ක හොයන්නේ කියන සස එතන පිහිටීමක් කියන්නේ. රූපේ කියද්දිම භවයක් යන්නේ. එතකොටම සස පිහිටීම දෙහිම කතා කරන්නේ යෙදෙන කාරණාවක් එක්ක. දැන් කොහොමද තව පැත්තකින් කියන්නේ කියන සස දැන් කියන්නේ ඉපදීම ලෙඩවීම වයසට යන දුක කියලා පෙන්නලා කියන සංක්ෂේපෙන් කියව පංච උපාදානස්කන්ධ දුකයි කියලා. දැන් ලෙඩවීම කියලා හදා කරන්න කියා එතකොට ස්වනස දෙයක් යෙදෙන්නේ දෙයක් කියන්නේ ඉන්න කෙනෙක් ලෙඩ වෙනවා ওই කතාව යෙදෙන්නේ ස්වනස. ලෙඩවීම කියද්දි අර පිහිටන් නැහැ කියන එක මේ අර්ථානිත වෙන සම්මත. ඔව්. එතකොට ගන්නඟ සංක්ෂේපෙන් කිව්ව පංච උපාදාන ස්කන්ධ දෙකයි කියනවා. ඒ කියන්නේ ලෙඩවීම කියන ඒ අර්ථයම තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. නොපිහිටීමේ විග්‍රහය දුකෙහි විග්‍රහය කතා කරනකොට ඒකට පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. ලෙඩවීම කියන කාරණාවකම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර එහෙම ඒ වගේ මැනීමක් නැතුව ඉස්මතු වීමක් නැහැ. හැබැයි ලෙඩවීම කියන එකට ඒ යථාර්ථවාදී වෙනකොට පිළිහිටීමක් නැහැ සන්න. එතකොට සංචිත්තේන පංච උපාදානස්කන්ධ දෙකයි කියන කාරණාව ඒකමයි පෙන්වන්නේ. ඔව්. ඒකමයි පෙන්වන්නේ. කියන්නේ එතන පංච පාස්කන්ධය කියලා පෙන්නන්නේ එතන න්‍යායාත්මක භාවය.
න්‍යායාත්මක භාවය අනිකාරණා නිසා. එතකොට දැන් රූපය පිරිසිඳ හොයන හැරි රූපය උදේවය දකින්නවා කියලා නෙමෙයි සංස පංච උපාදානස්කන්ධයෙන් උදේවය කතා කරන්නේ. මොකද රූපය උදේවය කියලා කතා කරන්න බැරි සංස දැන් යෙදෙන්නේ පංච උපාදානස්කන්ධය. රූපය කියලා කතා කරොත් පිරිසිඳ වීමක් කතා කරන්නේ. يعني ලැබිලා ලැබිච්ච එකක් හොයන්නේ. එහෙනම් ඔකම තමයි මම කියන්නේ. පංච උපාදානස්කන්ධයේ දුක පිරිසිදු වීම, එතකොට සමුදය ප්‍රහාණය වීම නිරෝධයේ මාර්ගයනේ. එතකොට ඔය විග්‍රහයේදී මමයි ලෝකයේ කතාව ඉදෙන්නේ නැහැ සන්නස. එතකොට සමුදය කතා කරන්නේ කාම කියන්නේ යම් තණ්හා පුරුණ කොයික නන්දිරාව සාහිත එහෙමද කියන්නේ කියේ පෙන්නන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හානේ. එතකොට දෙයක් නොමිදෙන තැන පිහිටීමක් වෙන්නේ නැහැ කියන කේම සන්නාංශ ඒක තනියෙන් පෙන්නන්න බෑ සන්නා. එතකොට කියන්නේ දැන් මම ඉන්නවා දෙයකට ආස කරනවා කියන කතාව යෙදෙන්නේ දෙයකට. නැත්තම් මම ඉන්නවා තියෙන දෙයක් තියෙනවා කියන එක නැත්තම් මම ඉන්න නොපොයත්මකට ආස කරනවා කියන කාරණාවක් එදින්නේ නේ විග්‍රහය තුල. එතකොට නානස හැබැයි කෙනෙක් ඉඳලා කෙනෙක්ගේ පැත්තෙන් පිළිසිඳ හිවිපදී උනේ. එතකොට ওই කාරණාවත් එක්ක තමයි අපි ඉන්නේ. හැබැයි අර සක්කාය කියන ඒ පංච උපාදානස්කන්ධය කියන විග්‍රහය කතා කරද්දිම සමුදේ කියන කාරණාව කියන්නේ සමුදේ කතා වෙනවා නිරෝධේ කියන එක තනියෙන් පෙන්නන්න බෑ නේද. පංච පාස්ඛන්දේ කියනකොටම ඒකේ හරියටම කතා කරොත් උදේවය කියන එක තමයි. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකටම ඒකෙත් අර්ථයක් නැහැ කියන්නේ. අර්ථයක් නැහැ කියන්නේ දැන් එතකොට මේ කාම තණ්හාව කියද්දිම නොපීඩීමක් කියන කාරණාව තමයි තියෙන්නේ. මේ ලෝකෙට දෙන්නේ බුදුරණවහන්සේ හැම එකක්ම ගන්න එහෙමයි සර්. මොකද මේ ළඟදී කියේ මේ කියන්නේ එදා ඥානස සූත්‍රය පැහැදිලි කරේ කියන ලෝකයට දෙන්න කාලික කාලික ස්වභාවයට කාලික නාම මේ තමයි අකාලික වෙන්නේ. වචනේ පවා කාලිකයි. හැබැයි ඒකේ තියෙන න්‍යායාත්මක භාවය ගත්තාට පස්සේ එතනින් පෙන්නන්නේ ධර්ම ස්වභාවය. එහෙමයි. ඒක ඇත්තටම එහෙම දෙන්නේ. ලෝකයට සමීප කරන්න බෑ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාරණා. කෙනෙකුගේ අද්දකින් ලෝකෙට ගන්න බෑ. ගන්න බෑ ගන්න. කෙනෙකුගේ අද්දකින් ලෝකෙට ගන්න පුළුවන් වෙන්නේ මම යමකට ආස කරනවා කියන්නේ. එහෙමයි. මන් දෙයකට ආස කරනවා. එහෙම මම යමකට ආස කරනවා කියන කතාව කතා කරන්න බැරි වෙද්දී අර හදරම කතා කරන්න වෙනවා සම්සෙන්න. ඉගෙනේ මේ දුක පිරිසිදු වීම නිරෝධේ මාර්ගයේ හතරම. ඉගෙනේ හත්වදම සූත්‍රය පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම සියලුම ධර්මයේ අන්තර්ගතයි කියලා. එහෙම. සංස්කාර අනත්ත්‍යනි අත්මමනි පසල කසලේක නිවිතන් නාම රූප කියලා තියෙනවා. තවර අනාත්ම වූ ආත්ම වශයෙන් කියන අනාත්ම වූ ආත්ම වශයෙන් කියන මේ නම් රෝයි විස්තරයක් තියෙනවා. දැන් එතනයි කියන විස්තරය දැන් තරංගමල්ලි කියපු කාරණාවත් එක්ක එතකොට දැන් මේ යථාර්ථවාදී බවක් නම් කතා කරන්න යන්නේ. මේ යථාර්ථවාදී වීම කියන කාරණාව නම් කතා කරන්න යන්නේ ඉන්න කෙනෙකුට පිළිසෙල් දෙහිවීම කියන එකත් දැනගන්න වෙනවා. එතකොට ඒ පනවන කාරණාවක් සහ ඉන්න කෙනෙක් යෙදෙන කියන කාරණාවත් එක්කම කියන්නේ ඒ කරුණම යෙදෙන නිසාම නේද අර සමුදය නිරෝධය කියන කතාවේ ඒ කියන්නේ ගන්න වෙන්නේ. ඔව් එතකොට අර තරගමල්ලි කීපයක් එක්ක දැන් ඇත්තටම මේ අද යෙදෙන කරුණක් යෙදෙන කරුණ කියන කන්‍යනකමක් එතකොට යෙදෙන කරුණ කියන කාරණාව
අඥානකම කියන කාරණාව ඉක්මවීමත් එක්ක බලද්දී අර ඇත්තටම ඒකම නේද අර අනත්ත්වය අත්මානි පස්සලෝකන් සදේවන් කියන දේ මේ අනත්ම වූ ආපෝසය කියලා. ඒකනේ ඉන්න තැන ඒකනේ තමයි. ඉන්න තැනක් එහෙම යෙදෙන නිසා අර තරංගවල කිව්වා වගේ අර යථාර්ථවාදී බව කතා කරද්දී යථාර්ථවාදී සත්‍යත් එක්ක බලද්දී මේ කියවිල්ලක් කියන එකත් හැම වෙලෙම නැත්තම් අර දැන් අපිට දැන් ඒක ගිහිල්ලා බලපුවාම ඇයි කියන්නේ කියන එක වෙනවනේ මේක. ඔකට මේක කියන්න කියලා වගේ අදහසක් එනවා දැන් සම්පූර්ණයෙන් සමුදේ නිරෝධේ මාර්ගය කියන ඒවා පිරිසිඳ ජීවීම විතරක් කතා කරත් ඇති කියලා හිතන අර කියන්න ඕනේ නැහැ. ඒකනේ මේ කියන්නේ දුක පිරිසිඳ හොයනවා නම් සමුදේ ප්‍රහාණය වෙනවා නිරෝධ සාක්ෂාත් වෙනවා මාර්ගය වැඩෙනවා කියන ඒ කරුණ ඒවා සියල්ලම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක වින් කරන්න බෑ කියලා කියන්නේ ඒකනේ. අනිවාර්යයෙන් එකක් එකක වැඩ පිළිවෙල නිවැරදිව සිද්ධ වෙනවා නම් අනිත් කාරණාත් සිද්ධ වෙනවා. ඒකේතොර පනවගත්ත ලෝකයට දුන්න වැඩ පිළිවෙලක තමයි ඒ විග්‍රහ. නැත්නම් අපි ගත්තොත් එකක්ද දෙකක්ද හතරක්ද තුනක්ද මේ විදිහ එනකොට ඒවත් මැනිල්ලක් නේද? ඒවා කතා කරලා එකක් කියලා කතා කරන්න කියවත් ඒත් පැටලෙනවා. ක්‍රමයක් විතරයි දෙන්නට ඕනේ. නැත්නම් එකක් තියෙනවා මෙතන එක වැඩක් තියෙනවා පිළි දෙවිල්ලක් විතරක් තියෙනවා කියලා එකක් කිව්වොත් එහෙම එතකොට එක ඒ එතන එක එකක් කියන ගන්නවට ගිහින් කලදී මාත්‍යපදකම සූත්‍රයේ මේ සියලු ධර්ම කුසල ධර්මයන් ආර සත්‍ය කියන එකට ඇදක් කියන එක සම්බන්ධයි. ස ඇති බව රූප ඇති බව කියන එක කතා කරද්දී පුත් එකත් සම්බන්ධ ඕකමයි නේද කියන්නේ. කියන්නේ පිළිසිඳ හැවීම ප්‍රහාණය වීම ඔය කියන්නේ ස ඇති බව රූප ඇති බව කියන නෝනක කියන වෙනකොට ඇති බව කියලා ගැනීම කියද්දීම හැවීම විඥානේ පජානා තියෙනවා කියන කාරණාවත් එක තමයි කිව්සන්නේ. උපමාවක් කියන සර් බයිසිකලයක් පදිනකොට බයිසිකලේ පහු වෙනවා පේන්නේ අපිට. හැබැයි පදිනවා කියන සූත්‍රයේ සමින්නේ දැන්සන්න. අපිට ඒක නේ. ඔකත් එක්ක සනස. ඊවර නාම රූප පැත්තෙන් මේ මම කියතුලක් කිව්ව සනස දෙන්න. පත්තේ ඊට පත්තේ කතා කරද්දී දැන් නම් කරන දෙයක් නොවේ. කියන්නේ නම් කරන දෙයක් නොවනකොට යමක සු කියන්නේ දෙයක ස්වරූපය ගැන කතා කරන්න බැරි වෙනවට සන්නාදී. දෙයක් නම් කරනවම දෙයක ස්වරූපය කියන පැත්තෙන් ගන්න. කියන්නේ අපිට තියෙන දෙයක් කියන එක. මට නම් මට දෙයක්. මම දෙයක් නම් කරනවා කියන්නේ. දෙයක් නම් කරනවා කියන කතා කරන්න බැරි වෙනකොට නම් කරන ස්වරූපය නිසා ඉතින්ද තියෙන දේක ස්වરૂපේ දැන් අපි දැන් මම කියන්නේ මල ස්වરૂපේ කියලා මොකක් හරි එකක් එක්ක තමා පෙනෙන්නේ. අරකේ ස්වરૂපේ හරි උහමසන. හරි. එහෙම කතා කරන්න බැරි වෙන නිසා සම්බයන්නේ. එතකොට නම් කරන ස්වરૂපේ කියන එකේ අර්ථය. දෙයක් කතා අදාළ වෙන්නේ. එතකොට තමයි විඥානය කියන එකට සමීප වෙන්න සත්‍යක් නෑ. ඒ වගේ දසත්. එතකොට කියන්නේ දැනගන්න දෙයක් කියන කතාව ඒ දෙන්නේ නැහැ නේද තමයි සිදුවෙන්නේ. එතකොට දැන ගැනීම කියන එක එතකොට ඊතර වෙනවා. ඊතර වීම. දැන් ඔබ සඳහන් අපිට ජරා මරණ පැත්තෙන් හිතුවා සවන්නාද? දැන් වයසට යාම කියන කාරණාවේ දෙක හොයන්නේ යද්දී දැන් කෙනෙක් දෙයක් කතාව නොවේ දෙන තැන ලැබීම ඉතින්නම් යাদি කියන පැත්තෙන් කතා කරගෙන එතකොට ලැබීම කියන එක සමීප වෙලා ඉන්න සන්නස අර විදිහට ඉහිල්ල නම් කියන්නේ දැන් අපිට ජරා මරණ කියලා හම් වෙනකොට කෙනෙක් වයසට යනවා හරි මොකක් හරි මොන වයසට යනවා හරි මොකක් හරි පැත්තකට ගියෝ එතකොට සන්නස ලැබීමත් අහුරු වෙලා නේ ඒකට සමීප වෙලා නේ. එතකොට හැබැයි ජරා මරණ කියන ලෙඩ වීම හරි වයසට යාම කියන කෘත්‍ය කතා කරොත් අර ඉස්මතු කීමක් නොවෙනකොට ලැබීම දැන් ජාතිගෙන් කෘත්‍යයට
එකතු වීමක් නැහැ. ඔව්. ඒ ඒ ඒ ඒ විදිහට තමයි ප්‍රත්‍ය කතා කරන්නේ. බාවපච්චා ජාති කිව්වොත් සමහස එතකොට දැන් ජාති කතා කරන්න පාරම ලැබී කියලා හම්බෙන්න ඉඩ නැහැ නේද සෝනස යථාර්ථව තුනයි. හැබැයි සෝනස දැන් කෙනෙකුට දැන් ජරා මරණ කියලා නෙමෙයි ප්‍රකට වෙන්නේ දැන් ලැබීමක් කියන්නේ. අපි ලැබෙන දෙයක් එක්ක ගිහිල්ලා නේද සෝනස ලැබීමක් කියන එක මට ප්‍රකට වීමක් වුණා තේන්නේ සෝනස. ඉන්න මට ලැබීමක් කියද්දි ලැබෙන දෙයකට ගිහිලා නේ. අපි සෝනස ලැබෙන දෙයක් කියන කතාවකට යන්න බැරි වෙනකොට අපි ලැබෙන දෙයක් එක්ක ගියා නම් සෝනස පැවැත්ම කියන කාරණාවට සමීප වෙලා එතකොට කාම පැවැත්ම රූප අරූප කියන එකක් එක්ක යන්න ඉඩන්නේ සෝනස. ඒකට සමීප වෙමින් ඉඩන්නේ කි. එතකොට සෝනස අර හැබැයි අපේ ජාති සංජාති ඔක්කන්ති කියන විග්‍රහයත් එක්ක ගත්තොත් එහෙම ලැබෙන දෙයක් කියන කාරණාවත් එක්ක මම කතාවක් නොවේදෙද්දි එතකොට සානස කාම පැවැත්ම රූප පැවැත්ම අරූප පැවැත්ම කියලා නම් කරන්න බැරි වෙනවා. ඒකත් එක්ක සමීප වීමක් කියන්නේ එහෙම එකක් එක්ක පැවැත්මකට සමීප වීමක් නැහැ කියන්නේ. ඔය විදිහට තමයි සානස පත්‍ය කියන කාරණාව කතා කරන්න වෙන්නේ. එතකොට මට කතා කරන්න මම ලෝකයක් එක්ක මට දෙයක් ලැබිච්ච හින්දා මම එහෙම කතා කරා. දේශනා දීමේදී මට හරිම ආශ්චර්යයක් කියලා දැනගන්නද දැන් කියලා කියන්නේ දැන් දෙයක් දෙන්නේ කියලා කියලා නැහැ නේද ගන්න දෙයක් දෙන්නේ කියලා කියන්න ඕනේ නේද ගන්න එන රූපය අනිත්‍යයි කියලා රූපය අනිත්‍යයි නැත්තම් අපි ගත්තොත් කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියලා කියන්නේ සන්න ඉගෙන අර්ථානිතම මේ විදිහට ඉදරේ ගන්නවා කියන්න පුළුවන් දැන් ජාති සංජාති ඔක්කන්ති ඒ විදිහට තමයි කියන්න පුළුවන් අර කතාවට. කියන්නේ ඒක මේ අඥානකමක පදනකින් නිසානස ලෝකයක් පුද්ගලෙක් ඉන්නවා එයා ඔය ඔක්කොම කාරණා වයසට යනවා එයාම එයා ලෙඩ වෙන පුද්ගලෙක් ඒවා කියන්නේ. ධර්මයේ සම්පූර්ණයෙන්ම දෙන්නේ හිතන්. ඒ කියන්නේ මම අර ඊයේ ඒ සාකච්ඡාවේ පැහැදිලි කරේ හිතන පිරිසකට දුන්න දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට ඒක දෙන්නේ ලෝකයට. ලෝකයට දෙන කාරණාව ලෝකයේ ලැග් ගැනීමට දෙන විග්‍රහයක් නෙමෙයි. එහෙනම් මේ ධර්මය කියන එක අහුම්කම් දෙන්නත් සුදුසු භාවයක් තියෙනට ඕන. නිකන් ධර්මය කියන එක අහුම්කම් දෙන්න බෑ. කොච්චර සාධාරණ සුසුසි සූත්‍ර තියෙන කාරණාව ධර්මයක් ඇහුවට අහන්නේ කියන ධර්මයක් අහන්න පුදු ස්වභාවයක් තියෙනවා. නැත්තම් ඒකේ ලැග ගන්න එක පළපදියම් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ධර්මය. ධර්මය අහනකොට අර නීවරණ තියෙනවා නම් අහන්න බෑ කියලා. ඔව්. ඒක දුක්ද? කියන්නේ දැන් ගොඩේ කාරණා කෙනෙකුට අහති හේදී හිතන්න පුළුවන් නේ නියොන් යටපත් කළ ධර්මය අහන්න පුළුවන් කියලා. එතකොට දැන් එතන කියන එකේ අර්ථානික භාවය ගත්තොත් එහෙම නීවරණ යටපත් කරන්න ඕන නැත්තේ ඒක ආරම්භනේ වෙලා. ධර්ම කියන්නේ ඔව් නීවරණ දැන් අපිට විචිකිච්ඡාව කියන නීවරණයටපත් වෙන්න අපිටනි කාමයයි ව්‍යාපාදයයි තීනමිද්ද උදචුප්පච්චයි කියන කාරණාව සාධාරණයි. එතකොට දැන් අපි ගත්තොත් වෙන ක්‍රමයකට තිය නීවරණ දුරු කරා. එතකොට විචිකිච්ඡාව දුරු වුණේ ඒ නීවරණ ඒ කියපු ක්‍රමයට. හැබැයි එතන විචිකිච්ඡාව දුරු වෙච්ච කාරණාව නැත්නම් එතන විසිරීම දුරු වෙච්ච කාරණාව එක්ක ආයි ධර්මයක් අහනකොට ආයි නීවරණ නේකම. මන්දර මම ওই කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් නීවරණ කියන කාරණාව දුරු වෙන්න ඕනේ. හැබැයි ඒක ආරම්භණේ කරගෙනයි නීවරණ දුරු වෙන්න ඕනේ.
දේශනාව ශ්‍රවණී ආරම්භ කරගෙනයි ආරම්භණය කරගෙනයි නිවරණ දුරු වෙන්න ඕනේ. නිවරණ තියෙද්දී ඇත්තටම හරියට ධර්මය අහන්න බෑ. සනකර මම කිව්වේ සනන්නේ නෑ. දෙයක් කියෙදෙන්නේ නෑ කියන එක කියන්න ඕනේ නේද? දැන් මම කියන්නේ කතා කරන්න ඕනේ නේද? කතා කරනවා. හැබැයි නම් දෙයක් කියෙදෙන්නේ නෑ. වස්තුවක් කියෙදෙන්නේ නෑ කියන එක ඇත්තක් වුණත් සනනක අයත් පැවැත්ම වෙකින. අර අරූපේ කියන එකටනේ සනනස අරූපෙත් එක්ක යන්න තියෙන්නේ. මේ ඒක කියවිල්ලක් විතරක් වෙනවා කියන සනන ධර්ම ලොකු වෙනසක් නැහැ. දාන තන අනුව පටිච්ච කියනකොට ඒක මුල් කරගෙන කියන පත්‍ය කියනකොට හේතු කරගෙන කියන ලොකු වෙනසක් නැහැ. යම් කරුණක ලංවීමක් වගේ ඒවා යමක් එක්ක ඉදිරිපත් කිරීමක් හරක කෙලින න්‍යායාත්මක භාවය වගේ පටිසමුප්පාදය විග්‍රහ කරද්දි පටිච්ච කියන්නේ පච්චා කියලා කියන්නේ අනික් වටත් පච්චා කියලා කියනවා නැත්තේ නැහැ. එතකොට අර දෙන්න යන අර්ථය යමකට සමීප කරන භාවයක් කියන එක චුට්ටක් අඩු වෙනවා මේ පච්චා දෙනකොට. විග්‍රහත්මක භාවය අඩු තියෙනවා. ඔකේ කියන්නේ කියන කාරණාවල සමීප වෙන්නේ. දැන් අපි චක්කුංච පටිච්ච රූපේච චක්කු පච්චය රූපය රූප නෙමෙයිනේ. එතකොට චක්කුංච පටිච්ච රූපේච කියනකොට ඇසත් රූපත් කියන දෙකටම සමීප වීමක් තියෙනවා. සමීප වීම කියන කාරණාව විග්‍රහය තුළ ඉදුණට පච්චය කියන කාරණාව අත්‍යන්ත භාවය තමයි තියෙන්නේ. පටිච්ච කියන කාරණා යදුනහම අපට හිතන්න තව ඉඩක් තියෙනවා දීලා. අංගර ඥානදස්මී ළඟදී මොකක්ද කියුවේ මේ ලෝකෙත් හේතුඵල ධමයක් ලෝකෙත් අන්න එතකොට එතන කතා කරන්න වෙන්නේ සංකල්ප භාවයකින් හරි පටිච්ච කියන එකට. සම්පෙන්තර ධාතු බංසුත්තේ උපාදීන්නම් කියන එක අතීත ප්‍රගන්තියකින් සිදු වීමක් කියන එක සිදුවක් කියන කාරණාවක් එක්ක නේද? එතකොට දැන් තද ගතියක් කියලා කිව්වම එතකොට සිදුවක් හැටියට තමයි විග්‍රහ කරන්නේ. කියන්නේ තද ගතිය ලැබිලානේ. ලැබිච්ච කාරණා ලැබුණේ මෙහෙම උපාදාන වෙලා. ඒ සිදුවක් කියන්නේ. කියන්නේ උපාදානයක් සිදු වෙලයි දැන් මේ තද ගතිය ලැබුණේ. තද ගතිය බවක් ආරෝපණය වෙනවනම් එක සිදු වෙලා තියෙන උපාදානයක් මුල් කරගෙන එතකොට දැන් උපාදානීය පැත්ත කතා කරන්න යනකොට පටිසමුප්පාදයේ කතාවට යනවා. එතකොට පටවි බවක් කතාවක් එන්නේ නැහැ. අන්න ඒක තමයි ඒක තමයි ඊළඟට යන පටවි ධාතු යා චිත්තං විරාජේති කියලා. පටවි ධාතු හිත අයින් වෙනවා කියලා කියන්නේ නිසැකවම නෑ. ඈ පටවි කියන කාරණාවේ නිසැකවීමක් නැහැ කියන්නේ. පටවි කියන කාරණාවේ නිසැකවීම කියන කාරණාව. ඔව් න්‍යායාත්මක භාවය දකිනකොට පටවි භවක නිසැකවීමක් නැහැ. න්‍යායාත්මක භාවය දකිනකොට. එතකොට උපාදානයෙන් සිදුවීම තමයි දකින්නේ. පටවි දැන්නේ. එතකොට ඒක අතීත ප්‍රසන්තයක් වෙන්නේ. පටවි දැන්නේ අතීතයෙන් සිදුවෙච්ච කාරණාවක්. අතීතයෙන් සිදුවෙච්ච කාරණාවක් කියන එකක් එක තමයි දැන් ලැබිලා තියෙන්නේ. දැන් අතහරසිය දකිනවා නම් දැන් පටේ බව ලැබීමක් නැහැ. දැන් සිදුවෙන විදිය දකිනවා. දැන් සිදුවෙන විදිය දකිනවා නම් දැන් ඊතර වෙනවා. එතකොට පටවීන් චිත්තං විරාජය තියෙනවා. එතකොට එකරුණම සංසස අවකාශ කියන කාරණාවට ආකාශ ධාතු කියන එකට කියලා කියන්න. එතකොට ආකාශය කියන කාරණාව ආකාශ නිවන බව කියන අතීත පැත්තක තමයි එතන කතා කරන්නේ නේ. නෑ ආකාශ නොවන බවක් කියන එකක් එක්ක නෙමෙයි ආකාශ බව කියන්නේ. ආකාශ බව කියන එකම හැදෙන උපාදානයක්.
එතකොට එතන උපාදීන් නම් කියන කාරණාව දැන් හටගිය කෙනෙක් නම් අර ගතියත් එක්ක ඒක අර එතකොට මෙතන එතනත් උපාදීන් නම් කියන කාරණාව නේද ආ උපාදානියක් නිසා තමයි ආකාශ බවක් කියලා හම්බෙලා තියෙන්නේ උපාදානියක් මුල් කරගෙන පටවිය හම්බෙනවා වගේම උපාදානිය මුල් කරගෙන ආකාශ බවක් හම්බෙනවා අවකාශය බව හම්බෙනවා කිස් බවක් හම්බෙනවා දැන් ශුන්‍යතය කියලා ලෝකේ වඩන කාරණාවත් උපාදානිය නුත්යි ඒ ශුන්‍යතය කියලා කියන්නේ හිස් බවක් කියන එක ඒ උපාදින්න වචන නැතුව සාපේක්ෂත්ව මැනීමකින් තමයි හිස් බව හිස් බවෙන් තොර බවත් එක්ක තියෙන එක සාපේක්ෂත්වයක් න්‍යායාත්මක භාවයේ නෙමෙයි ලෝකේ පැවැත්මේම සාපේක්ෂත්වයක් හිස් භාවයෙන් තොර එකත් එක්ක තමයි හිස් භාවය කතා කරන්නේ ශුන්‍ය භාවයෙන් තොර එක තමයි ශුන්‍ය භාවය කතා කරන්නේ එතකොට ඒක ලෝකේ පව ලෝකේ අන්ත දෙකක් එක. අතන අන්ත දෙකක් කියන කතාව නෙමෙයි. එතන අනුපස්සනාවක් කියන්නේ. සනස තරංගමල්ලි අහපු කාරණාත් එක්ක අර දැන් පංච උපාදානස්කන්ධය කියන කාරණාව විස්තර කරා. ඒකටයිදර රක්මල්ලත් එක්ක සාකච්ඡා කරන්න කිව්වනේ. ධර්මපරියායක් කියලා කියන්නේ සක්කායක් නෙමෙයි කියන කාරණාව විස්මතු කරා. ධර්මපරියායක් කියලා කියන්නේ සක්කායක් කියන එක නෙවෙයි කියන එක විස්තර කරා. ඒකට දැන් තමයි ආපු කාරණාත් එක පොඩ්ඩක් අර ඒක වැඩි සනස හයිලයිට් කරේ නැහැ. ඒක කියන සාමාන්‍යයෙන් කිව්ව විතරයි. ධර්මපරියායක් කියන්නේ සක්කායක් නෙවෙයි කියන කාරණා පොඩ්ඩක් විස්තර කරන්න. ධර්ම කියන්නේ මාර්ගය. ඒ කියන්නේ මාර්ගයක් කියලා කියන්නේ ඊතරවීම. සක්කායක් කියනකොට සක්කායේ පංච උපාදානස්කන්ධය පෙන්වන්නේ සක්කාය කියන එක තහවුරු කරන්න නෙමෙයි. පංච උපාස්කන්ධය කියන එක පෙන්වුව ගමන්ම සක්කාය කියන එකට සක්කාය අර්ථානිත භාවය ඊතර වීමක් වෙනවා. සක්කාය බවක් හෙදෙන්නේ. එතකොට ලෝකේ ඕන එකක් කිව්වහම ඒ සෑම එකක්ම අල්ලගන්න, ඒ කියන්නේ ධර්මයක් හිතට පෙන්නකොට අල්ලගෙන පවතින විදිහක් නෙමෙයි පෙන්වන්නේ. ධර්මපරියායකට වෙන්නකොට ක්‍රමයක් විදිහක් ක්‍රමයේ විදිහ දකිනකොට එකතු වෙන්න බැරි වෙනවා. දැන් ධර්මය කියලා කියන්නේ මාර්ගය. සමහර මේ පොදුසංස කතා කරපු අර ධාතුලංග සූත්‍රයේ කාරණා අර මේ හෙලත් එවුන අර දැන් අර අපි වස්තුවකින් සවන්නස කියන වස්තුවක් හොයන් යද්දී පටවිව ඉස්මතුනි සන්නු කියන කියන වස්තුවත් ඒකට ගිහිල්ලා නේ හොයන්න පටන් ගන්න. එතකොට ගන්නද දැන් කෙස්ලෝ නියදත් බවක් ඇවිල්ලා ඒකට එක් හොයන් යද්දී පටවි කියන කාරණාව නොලැබෙනකොට ඒකෙන් එතන හිත පිහිටීම නැතු එතන යථාර්ථවාදී වුණාන හිත පිහිටන එකක් කතා කරන්න බැහැ කියලා දහම් පරයයත් සූත්‍රය දෙන කාරණාවෙම ලෝකේ කියන්නේ අවකාශයේ විග්‍රහය පෙන්නනවා අර වගේ හි සර වගේ හි. එතකොට ඒක පෙන්නන්නේ අන්ත දෙකක් එක්ක. කියන්නේ අවකාශයේ පෙන්නන විදිය. හැබැයි අන්න ඒක හර ලස්සන කාරණාවක්. අවකාශය කියන කාරණාව ලෝකේ පවතින විදිහේදී අවකාශය කියලා කියන්නේ අවකාශය නොවන බවක් එක්ක. අන්ත දෙක ලෝකේ පවතින විදිහේදී. බුදුරණහන්සේ පෙන්නන කාරණා උපාදින්නෙන් අටගන්න උපාදානෙන් අටගත කියලා. ලෝකේ පවතින බවක් එක්ක නෙමෙයි. අපේ ලෝකේ පවතින බවක් එක්ක අවකාශයේ විග්‍රහයේදී සාධාරණ. එහෙනම් පටවි විග්‍රහය පවා ලෝකේ පවතින විදිහේදී ගත්තාම මේ කෙස් වගේ ලොම් වගේ එහෙම කියන්න පුළුවන්. එහෙම. ඒක පවතින විග්‍රහය. අර ඒ මම ප්‍රශ්නේ අහන්නේ දැන් පටවි ආපෝ තේජ වායෝ කියන කාරණාව කාරණ විස්මයක් කියලා. කරුණුත් නොවීමක් එක්ක කියන අදහසක් තිබේ. කියන්නේ එහෙම එතකොට ඔය ඒකත් එක්ක අවකාශ බව ලැබෙනවා. මේ අවකාශ භවයේ විතර ඒක අවකාශ පඨවි ආපෝ තේජෝ වායෝ ඉක්ම වීමත් එක්ක ඊතර වෙන්නේ නැතුව
ඒ නැති බව කියන අවකාශය ලැබෙන අවකාශය කියන කාරණා උපාදානයේ නිප්ත භාවයෙන් දකිනකොට අවකාශය කතාවක් වෙන්නේ නැහැ. එතකොට දැන ගැනීමක් කියන කාරණාව එක් විතරයි විඥානයේ දැන ගැනීම කියන කාරණාව එක තමයි පැවැත්ම තියෙන්නේ. දැන් දැනගන්නේ මොකද්ද? දැනගන්නවා සැප දුක දුක්කම සුඛ. එතකොට ඒ කාරණාව පත්‍යහටියට ඒකක් දකිනකොට දැනගැනීමේ වැඩපිළිවෙල අන්න එතනින් තමයි සැබෑවටම අරූපය කියන කාරණාවට විමුක්තියක් හැටියට යමු වෙන්න පුළුවන්. කියන්නේ දැන් මෙතන මේ අරූපයක් වඩන කෙනෙක් නෙමෙයිනේ. ඒතර විමුක්තියක් හැටියට අරූපයට අරූපේ වාසය කරන්න යන්න පුළුවන් වෙනවා. මේ අරූප කියන්නේ එයාගේ එයාගේ ඇත්තම ජීවිත ප්‍රාත්ම වෙන්නේ අරූපයත් එක්ක. ජීවිතේ ඉදීම තියෙන. එකෙන් හිස්තු අපරම්පරිකව උපාදානයේ කියන කේතකට සිතානාවක් තියෙනවා. ඒක තමයි එතකොට එතන ලොකු ඔට නුණක් තියෙන්න වෙනවා. උපාදානිය දකින්න දැන් ඒකයි බුදුරණවහන්සේ පවා මූලිකව පෙන්වන්නේ දැනෙන කාරණාව එක පටවිය ආපෝ තේජෝ වායෝ එක. මොකද ඒවත් එක තමයි ප්‍රකට වෙන්නේ. ඒවත් එක තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට නුණ වර්ධනය වුණාට පස්සේ තමයි දැන් මූලිකව අපිට දැනුමකින් තමයි යන තියෙන්නේ අවකාශ බවක් කියන කාරණාවන දිට සුපට විද්දා වෙන්නේ ඒකත් එක්ක අවකාශ බවක් කියන්නේ මෙන්න මේ විදිහට උපාදානයේ නුක්ති භාවය කියන්නේ. හැබැයි අද්දකින් ලෝකයට යන්න අවකාශය කියන කාරණාව එක්ක පළපදියම් වෙලා ඒක දැනෙන ස්වභාවයක් ජීවිතේ වෙලා තියෙනට නැත්තම් එතන උපාදානයක් කියන එක හොයන්න අමාරුයි. පටවිය හොයන්න යම් මට්ටමකට ඉඩක් තියෙනවා. අතන හොයන්න ටිකක් අමාරුයි. අර කාරණාවෙන් කිස්පොත් වගේ ගැටයක් වගේ තමයි ඇති වෙන්නේ. ඒ තවත්ම ඒ බව එතකොට දැන් ඒ බවක් තිබිච්ච නිසා ඒ බවෙන් හිස් වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තිබිච්ච නිසයි ඒ බවෙන් හිස් වෙන්නේ. හැබැයි තිබුණා කියලා ගත්තේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ තිබුණා කියලා ගත්තේ නැත්තම් ඒ බවෙන් හිස් බවක් එන්න බැරි වෙනවනේ. දැන් ධාතුභංග සූත්‍රයේ ගත්තාම පඨවි ධාතුවේ තහත්වාදී වෙනවනම් ඇත්තටම එතනින් මෙතන වෙනවා. ඒක තමයි හරිම ධර්ම ප්‍රොසෙස් එක. එතනින් මෙතන වෙනවා. පරිජාත නමුත් ලෝකේ සාමාන්‍ය කෙනාගේ ස්වභාවය තමයි කොහෙන් හරි අල්ලගන්නේ මේක. අරකින් තහත්වාදී වුණාට පටවියාපෝතේජෝ තහත්වාදී වුණාට ඊළඟට ලැබෙන කාරණාව දැන් පටවියාපෝතේජෝ වායුව වලට සාපේක්ෂව අවකාශය ලැබිලා තියෙනවා. ලැබෙන කාරණාව උපදාන කරගෙන තියෙනවා. පටවියාපෝතේජෝ බව ලැබුණා නම් ඒ ලැබීමෙන්ම කියලා ඉවරයි. ඒ කාරණා නොලැබීමකුත් තියෙනවා. පටවියාපෝතේජෝ වායය ලැබෙනවා කියනකොට අනිත් පැත්තෙන් කියලා ඉවරයි නොලැබෙන. එතකොට ඇත්තනම් පටවියාපෝතේජෝ වායය කතා කරන ආකාශය කතා කරලා. පටවියාපෝතේජෝ වායය කතා කරන අවකාශය මතම මේව නැති බව කතා කරන්න. يعني මේව මේ කාරණා ඒකාන්තයෙන් තියෙනව නෙමෙයි මේ කාරණා ලැබෙන බව. එහෙනම් මේක නොලැබෙන බවක් කියන එකත් ඇතුලෙන් මඤ්ඤණාවක් තියෙනවා. ඒ නිසා තමයි ඒක පිටත්. මෙතන කියන්නේ ආකාශය කියලා ඊට කලින් කියලා කියන්නේ පටවියාපෝතේජෝ වායෝ කියන කාරණාවෙන් ඊට වෙන් වුණාම අර ලෝකේ පැවැත්මත් එක්ක අවකාශය කියන එක. අතන පෙන්වන කාරණාව පෙන්වන්නේ අරූප විමුක්තිය. එතකොට මූලිකවම පටවියාපෝතේජ වායෝ වලින් වෙන් වුණාට පස්සේ අවකාශයක් හැටියට භාවත්වයක් එනවා. ඒක විමුක්තියක් නෙමෙයි. විමුක්තියක් හැටියට නෙමෙයි. ඊළඟට විමුක්තියක් හැටියට මේක තමයි අවසානට පෙන්වන්නේ. එතකොට එයාගේ ජීවිතයේ යෙදීම තියෙන්නේ ඒ විමුක්ති වල. මූලිකව අවකාශය කියන විග්‍රහයක් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම ධර්ම විනයක් තියෙනවානේ. අන්න ඒ කාරණාවෙක යාගේ වාසය කිරීමක් තියෙනවා. අවකාශයක. අවකාශය තුළදී යථාර්ථවාදී වුණා නම්
විඥානයේ කියන කාරණාව තමයි යාට දැන් දැන ගැනීමක් වෙලා විතරයි තියෙන්නේ. අවකාශ තත්ත්වවාද උනාට පස්සේ විඥානය. දැන් තමයි විමුක්තියකට සුදුසු භාවයක් ඇතිලා තියෙන්නේ. අනේ දැන් ඒකත් එක්ක තමයි ඒ දකින්නකොට ඇත්තටම ඒකෙත් දැකීම අපි හරියට කතා කරනවා නම් එතනින් එතර වීමක් වෙන්නේ. ඒ කියන්නේ වෙන න්‍යායාත්මක භාවයේ ඒ කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව කියලා දැක්කම නම් එතර වීමක් වෙන්නේ. ඒක සම්පූර්ණයෙන් දකින්න නැතුව අර යම් ස්වභාවයක් අල්ලගන්නවා කියන එකනේ කියන්නේ. යම් ස්වභාවයක් අල්ලගන්නවා. ඒ යථාර්ථවාදී උන් දකින්න නැති වුණාට පස්සේ යම් ස්වභාවයක් අල්ලගන්නවා. ඒ අල්ලගන්න ස්වභාවය තමයි ආකාසානං චායතන විඥානං චායතන අපහිඤ්ඤායතන නිවසඤ්ඤාසඤ්ඤායතන. ඉස්සන සල්දර යනවා. මම පච්චා පරිච්ච කියන කරණා පරිසංශක එකටම අර දැන් පරිච්ච සම්පාදයේ කියන සලායතන පච්චා පස්සෝ කියන එතෙන්දී විභංගය දෙන්නන්නේ නැහැ නේ. සලායතන කියන්නේ චක්කු රූප පස්සෙන් චක්කු සම්පස්සේම කියන්නේ නැහැ. නමුත් අර මේ ධාතු නානත් සංගිතය කියන්නේ චක්කු ධාතු පච්චා නැහැ චක්කු ධාතු පරිච්ච චක්කු සම්පස්සේ කියලා. එතනින් අර පටිච්ච එතන පටිච්ච පච්චා කියන්නේ පටිච්ච කියලා කියන්නේ එතනින් පොඩ්ඩක් අර රළු මත්තම හිතන්න පැත්තකට ඉඩක් තියෙනවා. එතන පච්චා කියලා දාන්න බෑනේ. හ්ම්. එහෙනම් දැන් චක්කු පච්චා කියලා කියන්නේ දේශනා කොමත් මේ පරිසම්පති ග්‍රහ කරන්නේ. දැන් අතන වෙන් කරලා ඉවරයිනේ. චක්කු කියලා වෙන් කරලා ඉවරයිනේ. චක්කු කියලා වෙන් කරපු තැන අර පටිච්ච කියලා. හ්ම්. එතන සනස් මේ ආරි න්‍යාය කියලා කියන්න බෑ කරන්නේ. බෑ බෑ. සලායතන ගොඩේම එකකට සමීප වෙලා එකකට සමීප වුණා කියලා කියන්නේ මේක ඒක හම්බෙලා කියන එක නේ. එදීමක් වෙලා අනික් වට සාපේක්ෂව මේක තනක් බවට පත් වෙනවා. සමසේ පච්චය කියන එක දැන් පටිච්ච කියන එක යමකට සමීප වීම කියන අර්ථයෙන් ආරි සත්‍ය කියන මේ ඒ වගේ පැත්තක් එක්කයි අරක ආරි න්‍යාය කියන පැත්තක් එක්කයි වගේ එහෙම වගේ එහෙමත් හොඳයි හිතන්න පුළුවන්. ඒකදී අපි කරන වැඩේ තියෙනවානේ. දැන් අපි ගත ලයන් ලයි අවුදිර හිතනවා කියලා. දැන් ලයන් ලයි භාවත් ගන්න තියලා නැහැ නේ. එතකොට එහෙනම් නැවත හඳුන ගැනීමක් ලැබෙන්නේ නැතුව තියෙන්න බෑනේ. හඳුන ගැනීමක් එක ඉන්න වෙනවානේ. හැබැයි අපි හිතන ක්‍රමයක් තියෙනවානේ. හිතන ක්‍රමේ ගත්තාට පස්සේ ඒ ක්‍රමේ එක අපට හඳුන ගැනීම භාවත්වයකට එන්නේ නැහැ. හැබැයි අපි හිතුවට පස්සේ දැන් අපි ගත්තොත් මෙන්න මේක රෙකෝඩරයක්. ඔන්න රෙකෝඩරයක් මේක මේ විදිහටයි මෙහෙම ඇසයි රූපයි ඇසත් එක්ක එකතු වෙලා හැදුනේ කියලා. එහෙම දකිනකොට ඒ ස්වභාවය හඳුනගෙන ඉන්නවා. ඒක දකිනකොට ආයේ හැබැයි අපි එතන ඒ හඳුන ගැනීමක ඉන්න ස්වභාවයට යන්න හිතීමක් කරන්නේ. ඒක තමයි කළ යුතු කාරණා. අපට කවදාවත් හඳුන ගැනීමක් නැති වෙන්න බෑ. එහෙනම් එතන නිදිමු වෙන්නට ඕන. හඳුන ගැනීමක් නැති වෙනවා නම් හඳුන ගැනීමක් ඉක්ම වෙනවා නම් නිවීම හැර වෙන කිසිම කාරණාවක් හඳුන ගැනීමක් ඉක්ම වෙන්න බෑ. අපි හිතන ක්‍රමේ විතරක්ම හිටියනම් මේකත් හඳුන ගැනීමක් කියලා ගන්න නැතුව හිතන ක්‍රමේ විතරක් හිටියනම් අන්න එතකොට අර හඳුන ගැනීමට ඉඩ අඩු වෙනවා. ක්‍රමේ තමයි මාර්ගය.
අපි මොකද වෙන්නේ දැන් අපි ගත්තොත් එම් කෙනෙකුගේ වැරද්දක් පෙන්වන්න හරි උතනත් අල්ල ගැනීමක් නේ තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් හැබැයි අපි ඒ ක්‍රමේ ඉන්නවා නම් ක්‍රමේ ත හැම වෙලෙම තියෙන්නේ ලැබෙන එකක් නෙමෙයි विमर्शन क्रमेम हिटियाँ අපි විවසන ක්‍රමයේ ඉන්නකොට අපට ස්වභාවයක් තියෙනවා කියන දොර අපි වෙන ක්‍රමයක ඉන්නවා. සමස්ත දැන් අපි අර මම කවුද කියලා හොයන එක. දැන් කෙනෙක් මම කවුද කියලා හොයන්නේ මොකක්ද සමස්ත මම කියලා එතන. ඉතින් මම කියලා වචනේ වෙන්න බෑනේ හොයන්නේ. කෙනෙක් හොයන්න ගන්නේ මොකක්ද සමස්ත මම කවුද කියලා ආත්මයක් කියන එකද නැත්නම් ආත්මයක් කියන එක තමයි. අපි මොකක් හරි එක ඉන්නවා කියන්නේ. මමත්තේ කියන අපිට තරහ කියන මොන හරි අර මමත්තේ ප්‍රකට වෙන අවස්ථාවක් ආවත් එතෙන්දී ආය මම කවුද කියලා හොයන්න යනකොට ආයෙත් අර ධර්මයේ පැත්තකින් හිතන එකද සාධාරණ එකක් අරද සමස්ත මූලික මට්ටම් කරා මූලික මට්ටමින් හිතන කෙනෙක් අර මම කවුද පොතේ තන මූලික ටික ඔව් කියලා අතෙන් යව කරන්න ඊළඟට මම කවුද වන්නද යන්නේ सत्यवादी होती है मम कौदी गम कौदी गण प्रश्न नवी මම කවුද කියන එක තහවුරු කරගන්න හොයනවා නම් එතන සත්‍යයක තීරණ විලන්නේ සරලද විලන්නේ හැබැයි මම කවුද මම කියලා ගන්න එක සුදුසු නෑ කියන පැත්ත දෙන්නන්න පුළුවන් අර මම කවුද කියන්නේ මම කියලා ගැනීම ප්‍රශ්නයක් වෙන දැන් ඔව් ඥානදස කියපු කාරණා මම කියලා ගන්න හොයන්න එකක් කියන්නේ දැන් අර විදියට වටේමත් තියෙනවා නම් මම හොයන්න මම ගන්න පුළුවන් වෙන්න ඕනේ එහෙමද සෙන් මම ගන්න පුළුවන් බව නැත්තම් අය මං හොයන්න දෙන්නේ. ඔව් ගන්න බැහැ මම හොයන්න දෙයක් නෑ. හොයන්න දෙන්නේ. ඉතින් මම කවුද කියන එක හොයලා මම කවුද කියන එක සුදුසු නැහැ කියලා හොයාගන්න එක තේරුමක් නැහැ. නෑ නෑ නෑ. මේකේ හොයලා එක සාධාරණයි. නැත්තම් මම කොයි දින්නේ ආත්මයක් කොයි දින්නවා කියන එක හොයන එක සාධාරණයි. ඒක වෙනම තැනක් නෙමෙයි. ඒක වෙනම දෘෂ්ටියක් කාරී लोकसभा जरा मरण की विग्रह ओके बोधसत्वारी मतहरी मुख बोधसत्व हित कारण आप बोधसत्व मरणीय की दी मुख्य दिन धर्म सभा බෝධිසත්වයට මරණයක් හම්බ වුණා. ජරාවක් හම්බ වුණා. ඔතන පංච පාස්කන්ධයක ඇදීමක් නෙමෙයි.
දැන් ඒතර ලෝක ස්වභාවයක මොන තත්ත්වයක් ආවත් ඒ කාරණාව අපේ දැන් අද්දකින් ලෝකයේ කියන පංච පස්කන් දෙක දීමන් නෙමෙයි අද්දකින් ලෝකයේ කියන පංච පස්කන් කියන්නේ අන්නේ අද්දකින් ලෝකයේ අපිට දැලේ මාහරු පටන ගන්න මේ කාරණා කිසිම හරි ගැටොස් වෙන්නේ නැහැ අපි දැන් කරේ කියන්නේ ගැටු දෙයක් නම් කරගත්ත දෙයක් ධර්මයත් එක්කනේ දැන් ඒක දැන් මම මුලින්ම මම කොන දෙකකින් කිව්වා එකක් තමයි බෝධිසත්වයන්ට මරණය හම්බ වෙනවා ජරා මරණය බුදු වෙල ධර්මය අවබෝධ කරලා නැහෙනේ දැන් දැන් මොහක් හරි ස්වභාවයක් නේ දැන් ඕක ධර්මයේ පැත්තෙන් බලනකොට දැන් පංචමස්කන්ධ ලෝක යන්නේ දැන් ඒ කාරණාව එතකොට දැන් දැන් අපි ගත්තොත් එහෙම නිකමට හිතලා මරණය කියලා අපි දැක්කහම අපි දැන් මරණය ගැන කල්පනා කරන්න තව එකක් සාපේක්ෂ සත්‍යයෙන් අරගෙන ජීවත් වෙලා ඉන්නවා මම මැරෙනවා මම ලෙඩ වෙලා හිටියේ නැහැ මම වයසට ගිහලා හිටියේ නැහැ මේ සාපේක්ෂ සත්‍යයෙන් අරගෙන නේද අපි කල්පනාවකින් නේද මරණය කියන එකයි බලන්නේ ලෙඩ වෙනවා කියන එක බලන්නේ වයසට යනවා කියන එක බලන්නේ සාපේක්ෂ සත්‍යයක් එක්කනේ හැබැයි දැන් යෙදීම ගත්තොත් එහෙම ධර්මයත් එක්ක කල්පනා කරලා ගන්නකොට දැන් මරණය කියන අත්දැකීම් ලෝකේ ගත්තාම පංචපාස්කන්ධයක් නෙමෙයි. ඒතකොට ඔන්නෝග තමයි බුදුරණවහන්සේ. දැන් කලින් බුදුරණ බෝධිසත්ව හේවුවේ ඒක නෙමෙයි. බෝධිසත්ව හොයාගෙන ගියේ සාපේක්ෂ සත්‍යයෙන් මරණය. ජීවත් වෙලා ඉන්නව මැරෙනවා. වයස තරුණ වෙලා ඉන්නව වයසට යනවා. නිරෝගී වෙනව ලෙඩ වෙනවා. ඕකනේ පස්සේ තියෙන ලෝකේ. දැන් ඔය කාරණාව එක තමයි බෝධිසත්ව හොයාගෙන ගියේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන්නේ කාරණාව එක නෙමෙයි. දැන් සාපේක්ෂ දැන් අර ඉස්සලා පොඩි හඳුරහ ප්‍රශ්නේදී මම අර කිව්වේ ආකාශය කියන කාරණාව පැන වෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සාපේක්ෂත්වයට. ආකාශය කියන එක පැන වෙන්නේ. එතකොට ආකාශය හොඳයි හරි නරකයි කියන එකක් තියෙනවා. දැන් අපිත් හොඳයි කියලා ගන්නවා කියන්නේ. ඔය වගේම ජරා මරණ කියන සාපේක්ෂ කාරණාව පැන වෙනවා නිරෝගීකමයි ජීවත් වෙලා ඉන්නවා කියන සාපේක්ෂත්වය. දැන් ඔක නරකයි වෙනවා. අතන ආකාශය හොඳයි වෙනවා සාපේක්ෂත්වය. අතන සාපේක්ෂත්වය නරකයි වෙනවා. දැන් ඔය දෙක තුලම තියෙන ධර්මය නෙමෙයි. ඔය දෙක තුලම තියෙන්නේ ලෝකේ පවතින විදිය. හැබැයි අතනින් තමයි හොයන්න පටන් ගන්න. දැන් ජරා මරණ කියන කාරණාව දැන් යෙදී මොකද්ද කියලා බලනකොට ජරා මරණය කියන කාරණා අන්න පංච පාස්කන්ධය. එතකොට දුකක් යදීම සක්කායක යදීම දැන් අර සාපේක්ෂත්වයෙන් මැනීමක් නෙමෙයි අපි හැම වෙලෙම එතන ඒ අවස්ථාවේ එකරුණට ආවේනික වෙලා විතර බලන්නේ නැහැ අපි හැම වෙලෙම බලන්නේ සාපේක්ෂත්වයෙන් තව එකක් එක්ක මැනලා මානියන් කියන එකනේ බලන්නේ මැනීමෙන් සෙය්‍ය සදිස හීන මාන මැනීමත් එක තමයි බලන්නේ එතන බුදුරණවහන්සේ පෙන්නන්නේ ඔය මැනීම ඉක්ම වෙන එතන විතරක් ආවේනික වෙනකොට අන්න එතන කතා කරන්න තියෙන මොකක් කියලාද පංචමාස්කන්ධයක් කියන්නේ. එතන ඒකට අර අපි වෙනවා නම් වෙන දෙයක්ම යන්න ඕනන්නේ සාපේක්ෂත්වයෙන් තොරව අර බුදුරණවහන්සේ දේශනා කළ දෙන ඒ ධර්මය. ඒකෙන් හොයන්න ඕනේ හැබැයි බුදුරණවහන්සේ ධර්මයට යන්න කෙනෙකුට අර සාපේක්ෂත්වයෙන් ප්‍රශ්නයක් එන්නට වෙනවා. මානෙ මැනීම කියන කාරණාවෙන් ප්‍රශ්නයක් ආවොත් තමයි ධර්මයක් ඕන වෙන්නේ යම් කිසි කෙනෙකුට. හැබැයි ධර්මය වෙනකොට අර මැනීමේ කතාවක් අදාළ වෙන්නේ නැහැ. ඔව් දැන් අතෙන්ද සමුදය කියලම කියන්න බෑ උනාට සාපේක්ෂත්වය මැනීමට ඉතින්ද සමුදය කියලම කියන්න බෑ සක්කාය නුවණවන ඔව් නුවණාපු තැන හරි නුවණාපු තැන දැන් අපි ගත්තොත් එහෙම දැන් ජරා මරණ කියන ලෝකයක යෙදීම සක්කායක් නේ ජරා මරණ කියන ලෝකයේදීම සක්කායක් එතකොට ඔය කාරණාව හැදෙන විදිහක් ඒ කියන්නේ ජරා මරණය කියන කාරණාව යෙදිච්ච සක්කාය හැදෙන විදිහක් නොදකපු නිසානේ ප්‍රවත්මත් තියෙන්නේ දැන් ඔක හැදෙන විදිහ දැක්කනා උදාහරණයකට ගත්තොත්
අපි තුන් ජරා මරණ කියන කාරණාවක් අපි අද්දකින් ලෝකයකට ආවා. දැන් මේ සක්කායය ඉන්නවා. හැදෙන විදියක් දැක්කනම් එක්ක හැයි රූපයයි විඥානය එකතු වෙලා. නැත්නම් මනසය රමුණ විඥානය එකතු වෙලා. ඔය හැදෙන විදිය දැක්කනම් යෙදිච්ච සක්කායයටත් සක්කාය හැදෙන විදියටත් ඔය දෙකට මිදක් එන්නේ නැහෙනේ. ඒ හැදෙන විදිය දැකීම මොකද්ද? නුවණක්. හැදෙන විදිය දැකීම කියන්නේ නුවණක්. නුවණක් ආවනම් හැදෙන විදියට ඉඩක් නැහැ නේ. නුවණක් ආවනම් හැදෙන විදියට ඉඩක් නැහැ. හැදෙන විදියට ඉඩක් නැත්නම් සක්කාය පිටකුත් නැති වෙලා. ඇයි සක්කාය කියන කාරණාව සක්කාය සමුදයකින්නේ තියෙන්නේ? සක්කායේ තියෙන්නේ සක්කාය සමුදයක. එතකොට සක්කායේ ඒ දීම මේ පංචපාස්කන්ධය කියන කාරණාව හැදෙන විදිය දැක්කනම් එතන හැදෙන විදියක් නැහැ නේද? ඒ හැදෙන්නේ අඥානකමින් හැදෙන විදිය දැකීම නුවණ. එහෙනම් එතනම ඒ කාරණාව නිරෝධයනේ. එහෙනම් සක්කාය දෙකුත් නැහැ නේ. අන්ත දෙකම ඉවරයි. මධ්‍යම ප්‍රතිපදායනට අන්ත දෙකම ඉවරයි. ඒ කාරණේ නිරෝධය ගන්න පුළුවන්. ලෝකයේ පැවැත්ම පැත්තෙන් සාපේක්ෂත්වෙන් නිරෝධය ගන්න සමුදය ගන්න බෑ. ඒ කාරණාව ගන්න බෑ. ලෝකයේ සාපේක්ෂත්වය මැනීමක තමයි ලෝකේ ඕනක් කතා කරන්න තම ලෑන්ලයි හා ප්‍රශ්නෙට මන් දුන්නු කාරණාව මම කලින් කියලා නෑ. ඒ කියන්නේ ඔය සකය කියන කාරණාවත් එක්ක දැන් කියන්නේ දැන් ජරා මරණ ප්‍රශ්නය තියෙන්නේ වෙන කාරණාවක සාපේක්ෂත්වයක් එක්ක. නැත්නම් ජරා මරණ කතා කරන්න බෑ. වෙන ජීවත් වෙලා ඉන්නවා කියන කාරණාව කතා කරන්න නැතුව නිරෝගී භාවය කතා කරන්න නැතුව ලෙඩ වෙනවා කතා කරන්න පුළුවන්ද? බෑ. ජීවිතල ඉන්නවා කාරණා නැතුව මරණේ කතා කරන්න පුළුවන්. ඒත් බෑ. හැබැයි මරණයට තනි ආවේනිකත්වයක් නැහැ. මරණයට තනි ආවේනිකත්වයක් නැහැ. දැන් ධර්මපරියායේ ප්‍රොසෙස් පෙන්වන කාරණා ටික තියෙන්නේ මරණයට තනි ආවේනිකත්වයක විග්‍රහ කරනකොට ඊතර වීමක් තියෙනවා. දැන් මරණය අපි අත්දැකීම් ලෝකේ ගෝචර වෙනකොට සාපේක්ෂත්වය. මරණය අත්දැකීම් ලෝකයේ කියන කාරණාව යථාර්ථවාදී වෙනකොට සක්කාය එක සක්කායක දීමන්න දැන් තියෙන. එතකොට ඒක සමුදේ දකින්නවනම් නුවණකින් දකින්න වෙනවා. කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපිට ලෙඩ වෙනවා කියන එක අපි අපේ අත්විඳීමෙන්ම ගමුකෝ. දැන් මරණය අපට අත්විඳින්න බෑනේ. ලෙඩ වෙනවා. දැන් ලෙඩක් තියෙනවා. දැන් ওই කාරණා අපි ලෝකයේ තුලින් මනින්නේ සාපේක්ෂත්වෙන්නේ. ලෙඩ නොවීමත් එක්ක. දැන් ලෙඩ වීම කියන කාරණාව ගත්තොත් එහම දැන් එතන තියෙන්නේ මොකද්ද? ඒ භාවත්වයේ ඉදිරිය තියෙන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් එක්කනේ. දැන් ඔන්න ඔය කාරණාව එහෙනම් හොයන්න ගත්තොත් එහෙම ඕකනේ දැන් සක්කාය දිලා තියෙන. ඔක හොයන්න ගත්තොත් ඔකේ සමුදේනේ හම්බෙන්නේ. සමුදේ දැක්කනම් සක්කායකුත් නැහැ සමුදේකුත් නැහැ. වෙන කාරණා මෙල්ල තියෙන්නේ අර නිරෝධයත් ඇත්තත් එකනේ. අර අතන තියෙන ලෝකයට සාපේක්ෂවත් එක්ක අතන කාරණාව මෙල්ල තියෙන්නේ අර සක්කාය නිරෝධය ඒ අන්ත දෙකත් එක්ක කියන එහෙමද? ඒ කියන්නේ එතන සක්කායක් කියලා හම්බෙලා තියෙනවා. ඒතර අනුපස්සනාවකට යන තියෙන්නේ දෙවත අනුපස්සනාව. අනුපස්සනා දෙක. මෙතෙන්නේ ඔක්කොම තෙදෙන්නේ යන්නේ සම්මත. යන්නේ සෙන්න. සංසාර දෙකේ දන අවසන් වෙන්නේ සම්සාරයක අපි දකින්න එතන දකින්න පුළුවන් ඒක දැන් ඒ අවසන් කරන තුර එතන ඒ මම දකිනවා කියන්නේ ගන්න කියන වැරද්ද කියන්නේ අවසන් කියන අපිට දකින්න පුළුවන්. ඒ රූප වේදනා සංකාර විඥාන කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කියන එක. ඔව් අපිට තේරුම් ගන්නවා කියන කාරණාවයි අපි පැත්තක ඉන්නවනේ. ඒ කියන්නේ අපි පැත්තක ඉඳලා අපිට රූපයක් කියන එක ඕක තමයි ඊළඟට විමසන්න තියෙන්නේ. දැන් අපි රූපයේ අපිට රූපය කියන එකට හරි බවක් හම්බෙලා
කියන රූපයක් රූපය කියන කාරණා අපට තේරෙනවා කියනකොටම අපට රූපය කියන එක හරිවාවක් ඒ කියන්නේ රූපයක් තමයි මේ තියෙන්නේ වේදනාවක් තමයි මේ තියෙන්නේ අපට හම්බලා තියෙනවා ඒක හරි කියලා හැබැයි රූපය හරියට හෙව්වොත් අන්න රූපය එතකොට තමයි රූපය හොයන්න තියෙන්නේ එතකොට සිදුවෙන කාරණාව තමයි රූපය කියන කාරණා විග්‍රහ කරන්නේ රූපය කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ ඒක සංකල්පනාවක්. එතකොට අපි හරි බව නෙමෙයි කියන්නේ රූපයකුත් තිබිලා රූපේ හරි බවක් නැහැ කියලාත් ලැබිලා. ඔය දෙකම තියෙනවානේ. අපිට රූපයක් කියන කාරණාවක් කතා කරන්න පුළුවන්. කියන්නේ කතා කරන්න පුළුවන් කියන්නේ. කතා කරන්නත් පුළුවන් රූපයක් කියන එක, වේදනාවක් කියන එක, සංඥාවක් කියන එක. හැබැයි නෑ නෑ මේක 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 අනිත්‍ය. මොකක්ද අනිත්‍ය? ඒ රූපය. ඔන්න ඔහොම වෙනකොට අපි අන්තපැත්තට යනවා. රූපේ කියන්නේ දැන් හේමන්ත මහත්තයාට හේමන්ත මහත්තයා ගාවෙන එකත්ෙන් රූපේ කතාව ඉක්ම වෙනවා කියන්නේ ඔයාට ඉක්ම වෙනව නෙමෙයි. ඔයා කියන්නේ ඔයාට රූපේ ඉක්ම වෙනවා කියන එක නෙමෙයි. ඔයාට රූපේ ඉක්ම වුණොත් එහෙම රූපේ බව තිබිච්ච එක තමයි ඉක්ම වෙන්නේ. ඔයා බව ඔයාට නොදෙන්නට ඕනේ. ඒකෝට මේකේ ප්‍රධානම කාරණා රූපය තුල විග්‍රහයේ මේ හරි වැරද්ද හම්බෙන එක නෙමෙයි. අනාත්ම භව, සක්කා නිරෝධයේ භව, මම නොවන භව. දැන් මම නොවන භව නම් ඉන්නේ රූපයේ වැරදි කියලා හම්බෙන්න පුළුවන්. රූපේ අනිත්‍යයි කියලා හම්බෙන්න මටනේ. දැන් මම නොවන බව ආවනම් රූපේ අනිත්‍යයි කියන්න බෑනේ. අන්න ඒක තමයි ධර්මය. රූපේ නිට්ටයයි කියපු කාරණාව රූපේ අනිත්‍යයි කියන එක නෙමෙයි. රූපේ නිට්ටයයි කියලා ගත්ත කාරණා තමයි යෙදීම. මෙන්න මේක හොයාගෙන යද්දි රූපේ අනිත්‍යයි කියලා ගන්නව හම්බෙනව නෙමෙයි. මෙතෙන්ද පහරව දෙන්නේ. සක්කායයට. මම මට සක්කාය දිට්ඨියට. ආත්මයට අන්න එතනයි පහරවදින. එතකොට ඉක්ම වෙන්නේ එතන. සංජේතන එහෙම පහරවදින බව අපි දන්න අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ. අපට දැනෙනවා නම් ආයෙ මට හම්බෙලා නැහැ. ඒක ඥානයක් කියන්නේ අන්න ඒකට. ඒක ඥානයක්. දැනීමක් කියන්නේ මොකද? ආයෙ මං හම්බෙලා. එතන තමයි සියුම් තැනනේ. ඒක තමයි විම ඒක අපිට ඇත්තරම පට ආවේනිකත්වයක් තියෙනවා අපිට විමසීම හැරෙන වෙන කරන්න දෙයක් නෑ. විමසන්න තියෙනවා. ඒකමයි ඊළඟට වෙන්න පරියායල් වෙන විදි අපිට ඉතින් අර මේ මේ අපි අපිට අපි පුරුදු කරලා අපි ප්‍රතිපදාව විදිනවා නම් අපි නෙయ్య පුජ්ජලියෝ. එබැවින් අපිට ප්‍රතිපදාවක් වැඩෙනවා නම් අපි නෙయ్య පුජ්ජලියෝ. නෙయ్య පුජ්ජලියෝ කියනකොට බොහෝ හුරු කරන්න වෙනවා. එක එක පැති වලින් ගුරු කරන්නේ ඒක තමයි සම්සාරයෙන් මේකේ පරිවර්තන බලන්න කියන්නේ බලන්න කියන්නේ එකක් තියෙනවා මොන පරිවර්තන බැලුවොත් එකයි කියලා හැමදාම තේරුම් ගන්න බැහැ වෙන්නේ නැහැ නේද අන්තපිට එන හැඟීම මට එන හැඟීම මොන පැත්තෙන්ද එකම දෙන්නේ එතකොට වෙන්නේ අපි ඒ දුරලකම උස්පාන්සයි නැසති අදාළයි. ටිකක් කොහේ පෙළ බැලයි කමනේ දැක්කින්නේ කියලා එහෙම නිකන් අපිට එනාර හැංගීමක් සෑම. අපි ඒකට හොයන්නට ඕනේ කරුණු හැටික පෙනවට වෙන්ගෙන් කරුණුනේ පෙන්වන්නේ. ඒවට ආවෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ පංච පාස්කන්ධේ පෙන්නකොට ආයතන ගලපගෙන ආයතනත් එක්ක හිතන්නේ නැතුව පංච පාස්කන්ධ ගැන විතරක් හිතන්න ඕනේ. ආයතන ගැන හිතනකොට පංච පාස්කන්ධ ගැන නෙවතු ආයතන විතරක් හිතන්න ඕනේ. පටිසම්පාද ගැන හිතනකොට ඒක විතරක් හිතනවා. ධාතු හිතනකොට ඒක විතරක් හිතනවා. එතකොට අපට හිතන්න වෙන වෙන ක්‍රම ටික හම්බ වෙනවා මිසක් අර වගේ සම්බන්ධයක් හම්බ වෙන්නේ නැහැ. ඔව්. එතකොට ඒක අපි බලෙන් අර කලම් කරන්න නැහැ කියලා හිතුවොත් නිකන් අපි ඒක බලෙන් කරනවා. ඔව්. ඒක තොර බලෙන් කරනවා. ඒක අපිට යෙදෙන්නේ නැහැ නේද? ඔව්.
නිරෝධය පැත්තෙන් එක තමයි. මේකේ ලෝකෙට ඇත්තෙන් වෙන්නවා නැත්නම් වෙන්න.